පුංචි උන්ට දවසකට එක සැරයක්වත් කිරි වීදුරුවක් දී ගන්න බැරිව හඬා වැටෙන මව්වරුන් මොනතරම් ඉන්න රටක් බවට අද අපි පත් වෙලාද මේ කොළඹ නගරයේම කිරි ටිකක් නැතිව හඬා වැටෙන මව්වරුන්ගේ කඳුළු කතාවයි කිරි අත්‍යවශ්‍ය ආහාරයක් කුඩා දරුවන්ගේ අස්ථි වර්ධනයේ සිට බුද්ධි වර්ධනයට කිරිවල ඇති පෝෂ්‍ය පදාර්ථ වැදගත් අපේ රටේ දේරි කිරි මිලක් තියෙන්නේ අද ඉහළාගේක දේරි කිරි බෝතලයක් කැඩුවොත් ශීතකරණයක තියන්න අවශ්‍යයි නමුත් බොහෝ දුප්පත් ගෙවල්වල ශීතකරණ නැහැ ඒ නිසා පිටිකිරි භාවිතයට ජනතාව හුරු වුණේ නමුත් අද කිරි පිටි වීදුරුවක් හදනවා කියන එක ඉතා දුෂ්කර කටයුත්තක් සමහරුන්ට කනකස් බෑව බිය සිදුරෙන් අහස දකින්නවා වගේ එදා වෙලාව අපි බොහොම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ කිරිපිටි පාව අපිට දී ගන්න විදියක් නෑ අපේ ළමයිට අපිට මේකෙන් ආණ්ඩුවෙන් කුසානියක් දෙනවා නම් අපිට ඒක වැදගත් වෙනවා අපි ගොඩක් දුර නකඩවල වල ණය වෙලා තමයි අපි ගොඩක් දුර අපි කිරිපිටි පාව හරගන්නේ අනිවාර්යෙන් පිටි එක නම් ගන්න ඕනේ මොකද මම උදේට කන්න එහෙම දෙන්නේ නෑ මෙයාලට සිය මාරි එකක් ගෙනල්ලා පිටි එකක් ගෙනල්ලා තමයි තේ ඇදලා දෙන්නේ. මේ දින පිටි වල පිටිම නෑ. දවසටම වැටෙන රුපියල් 10යි. 10න් කිරි පිටි ගන්නද ගෙවල් වල කන්න බොන්නද දෙති. අපිට තියෙන විදිහ තින් අපි දෙනවා. ඉතින් අමාරුයි තමයි ජීවත් වීම අමාරුයි දැන්. කිරි පිටි පැකට් පැකට් එකක් අරන් 1000 ගානක් දීලා ළමයින්ට දෙන්න බෑනේ යන්නේ. හරි දුකෙන් ඒකෙන් ඉන්නේ ළමයි. අද කාලේ කිරි පිටි එකක් ගන්නත් බෑ ඉතින් වේදම වැඩිනේ. කන්න බොන්නම ඉතින් වාගෙන බොවම අමාරුයි. කිරි දෙන්නේ ඉතින් ඉන්දියන්නේ නැහැ ඉතින් ආර්ථික හැටියට ඉතින් කණ්ඩවත් සල්ලි හොයාගන්න බොහොම අමාරුයි. කිරි පිටියක් දී ගන්න බොහොම අමාරුයි. ඔව් දොස්තර මාත්‍ර කිරි දෙන උදේටයි අවසරයි දැන් මේ බීලා කිරි දෙන්න කියලා මෙයාට. එහෙම එක දවසක එකපාරක්වත් බී ගන්න බැරි තත්ත්වය තමයි දැන් උදාලා තියෙන්නේ. අපිට නම් ඉතින් ගොඩක් ඉතින් අමාරුයි දැන් දරුවන් ජීවත් කරගන්න විදියක් නැහැ. මගේ මහත්තයන් නැහැ. ඉතින් ඒගොල්ලන්ට උදේට මම අද බොරුණා ඕගොල්ලන්ට ගිහින් බලන්න පුළුවන් පරිප්පුයි බතු කියලා තමයි දරුවට කන්න දීලා තියෙන්නේ. අපේ දරුවන්ට කොහෙද කිරි පිටි දෙන්නේ? දැන් කිරි පිටි ගණන් වල හැටියට අපිට දෙන්න විදියක් නැහැ. ඒ ළමයි නිකන් කහට එක බීලා යන්නේ. ඊට පස්සේ ආයේ ඒ ගිල කලන්තේ කියනවා. ඉතින් ඒ ළමයිට අපි මොනවද කරන්න කියලා අපිටම තේරෙන්නේ නැහැ. මුන් ගෑස් කොහෙ අරන් ඉන්නවද දන්නේ නැහැ. ඇස් වහගෙන ද කොහෙද ඉන්නේ? මේ මිනිසු ගැන හිතන්නේම නැහැ කොයි කවුරු ආවත් මිනිසු ගැන හිතන්නේ. කාරෙන් ඉතින් ඒක අනිවාර්යෙන් පොඩි ළමයිට ඕනේ. අපි නම් කොහොමරි ඉවසවයි කියන්නේ පොඩි ළමයි. උදේට බොන්නේ කහට. කිරිපිටි බොන්න ආසයි කාට බොන්න ආස නැහැ. අපිට කිරිපිටි බොන්න නැහැ. අපි කාට තමයි බොන්නේ? අම්මලාට සල්ලිත් නැහැ. කිරිපිටි ගන්න ආස වුණාට කිරිපිටි ගන්න නැහැ. කිරි තේ බොන්න ආසයි නැට අපිට කිරි තේ බොන්න නැහැ. අම්ම තාත්තලාට සල්ලි නැහැ. කාට බොන්න මට කැමති නැහැ. ඉස්කෝලේ යනකොට ආද වීලා කාට වීලා යන්නේ කිරි තේ නැහැ. අනිත් යාළුවෝ වගේ අපිට උදේටයි හවසටයි කිරි පිටි බොන්න ආසයි. පැනියෙන් අත හොදන ධනපති පැලැන්තියට නම් මේක මැජික් වගේ වෙන්නේ නැති. කොළඹ මෙහෙමද කියලාත් හිතනවා ඇති. ඔව් කොළඹ විතරක් නෙවෙයි අපේ රටේ හැම තැනම ඇහෙන කඳුළු කතාවයි මේ. මම උත්පලා සුභාෂිනී සියත ප්‍රවෘත්ති අංශය වෙනුවෙන්